තෙරුවන් ගුණ බලයෙන් ඔබට උදා වේවායි ප්‍රාර්ථනා කරමින් අදත් අප ධම්මගයා වශයෙන් සූදානම් වන්නේ උත්තරීතර වූ තවත් ශ්‍රී සදහම් අනුශාසනාවක් ඔබගේ සත්‍ය අවබෝධය පිණිස ඔබගේ සංසාරයෙන් එතරවීම පිණිස දේශනා කරන්නයි. එසේනම් අදත් මේ උත්තරීතර වූ දේශනාව ඔබගේ සාංසාරික විමුක්තියක් වෙනුවෙන්ම සාංසාරිකව ලබන උතුම් වූ නිවීමක් වෙනුවෙන්ම හේතු වාසනා වේවායි ප්‍රථමයෙන් අප ඔබට ආශිර්වාදය කරනවා. අද අප ඔබට අනුශාසනා කරනවා, සාකච්ඡා කරනවා උතුම් වූ මනුස්ස ජීවිතයක් උතුම් වූ මනුෂ්‍යත්වයක් තුළ ඇති වටිනාකම පිළිබඳ අනුශාසනාව. දුර්ලභංච මනුස්සත්වං දුර්ලභ වූ මනුස්සත්වයේ පිළිබඳ උතුම් වූ දේශනාව. එසේනම් දුර්ලභංච මනුස්සත්වං මනුස්සත්වයේ හෙවත් මනුෂ්‍යත්වයේ මිනිස්කම කොහොමද දුර්ලභ වෙන්නේ? ඔබත් මිනිස්සු අතර මිනිස්යෝ අතර දුර්ලභ වූ මිනිසෙක්ද? බුදුවරු දේශනා කරන මේ දුර්ලභ වූ මිනිසයා කවුද යන්න පිළිබඳව අද අප මෙසේ සාකච්ඡා කරනවා. ඔබටත් උත්තරීතර වූ දුර්ලභ ඒ මහා මිනිස්ත්වයේ වෙනුවෙන් තමන්ට ලැබුණු උතුම් වූ මිනිස් භවය යොදා ගැනීම පිණිස. එසේනම් මිනිස්යෝ අතර දුර්ලභ මිනිසෙක් වෙන්නේ කොහොමද? බුදුවරු ආමන්ත්‍රණය කළේ, බුදුවරු දේශනා කළේ, බුදුවරු තමන්ගේ මහා ප්‍රඥාව අනුශාසනා කළේ මිනිසයන්ට නෙමේ, දුර්ලභ වූ මෙන්න මේ උත්තරීතර වූ මිනිසයාට. දුර්ලභංච මනුස්සත්තං. දුර්ලභ වූ මිනිස්ත්වය ලබාගත් මිනිසුන් අතර දුර්ලභ වූ මිනිස්ත්වය ලබාගත් මිනිසයන්ට උන්වහන්සේගේ සුමදුර වූ ශ්‍රී සද්ධර්ම දේශනාව විවෘත කළා. එසේනම් අංග සම්පූර්ණ මිනිසෙක් වශයෙන් උප්පත්ති ලැබුවත් කායික වශයෙන් එය දුර්ලභංච මනුස්සත්තං දුර්ලභ වූ මිනිසෙක් වන්ට එකම එක කාරණාවක් පමණයි. ඒ නිසාම ඔබ දුර්ලභ වූ මිනිසෙක් වෙන්නේ නැහැ බුදුවරු දේශනා කරන ආකාරයට. එහෙමනම් ලෝකේ ඉන්න හැම අංග සම්පූර්ණ කායික වශයෙන් හැම මිනිසෙක්ම මේ බුදුවරුන්ගේ අනුශාසනාවට අනුව දුර්ලභ වූ මිනිසෙක් වෙන්න ඕන නෑ. එහෙම වෙන්නේ නැහැ. එසේනම් කායික සම්පත්තීන් සමග එක මැඟිල්ලක්වත් අඩු නැතුව අංග සම්පූර්ණ ශරීරයකින් යුක්තව මනසත් කයත් නිරෝගීව උත්පත්ති ලැබුවත් ඒ පුද්ගලයා දුර්ලභ වූ මිනිසෙක් බවට පත් වෙන්නේ නැහැ. ගෞතම බුදුන් වහන්සේගේ මේ දුර්ලභංච මනුස්සත්තං කියන සිරි සදහම් වදනට බුදු වදනට අනුව. එසේනම් යම් කිසි කෙනෙක් භෞතික අතරින් භෞතික දේවල් තුලින් ධනධාන්‍ය තුලින් රූපස්ෘය තුලින් අග්‍ර වුණාට ඒ කෙනත් දුර්ලභ වූ මිනිසෙක් බවට පත් වෙන්නේ නැහැ. දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගත් මිනිසෙක් බවට පත් වෙන්නේත් නැහැ. ඒ වගේම ලෝකයේ ඉන්න දැනට ඉන්න බුද්ධිමත්ම කෙනා, බුද්ධියෙන් ඉහළ කෙනා අප උදාහරණයක් වශයෙන් දේශනා කරමු. විද්‍යාඥයන්, ගණිතඥයන්, තාරකා විද්‍යාඥයන්, සරලව අනුශාසනා කළෝ තින් නාසා ආයතනයේ දැනට ජීවත් වන සියලු විද්‍යාඥයන් හෝ මේ ලෝකේ යම් කිසි බුද්ධිමතෙක් ඉන්නවා නම් අන්න ඒ ඇත්තොත් නෙමෙයි දුර්ලභංච මනුස්සත්තං වශයෙන් බුදුවරු දේශනා කළේ. බුද්ධිය අතරින් බුද්ධිමත් කෙනා නොව බුද්ධිය තිබුණත් මේ දුර්ලභ වූ මනුෂ්‍ය නැමැති ස්වභාවයට පත් වෙන්න බැරි බව, එය සුදුසුකමක් නොවන බව බුදුවරු දේශනා කළා. එසේම මන්ද බුද්ධිය කෙනෙකුටත් ඒ ස්වභාවයට පත් වෙන්න බෑ. එසේනම් බුද්ධිමත් භාවය හෝ අබුද්ධිමත් භාවය මත, පෝසත්කම හෝ දුප්පත්කම මත, රූපස්ත්‍රිය හෝ විරූපී ස්වභාවය මත මේ දුර්ලභ වූ මනුස්සත්වය ගැන බුදුවරු දේශනා කරන්නෙත් නැහැ, බුදුවරු මානගත කරන්නෙත් නැහැ. එසේනම් මහා ධනවත් රටක ඉපදුනා කියලා, මහා පොහොසත් පවුලක ඉපදුනා කියලා ඒ කෙනා දුර්ලභ වූ මිනිසෙක් බවට පත් වෙන්නෙත් නැහැ.
එසේ නම් බකින්හැම් මාලිගාවේ ජීවත් වන රජිනිය එලිසබෙත් රජිනිය මෙන්න මේ බුදුන් වහන්සේගේ දේශනාවට අනුව දුර්ලභ වූ මිනිසෙක් වශයෙන් අප අර්ථකථනය කරන්නේ නැහැ. ඔය සමහර මෝඩ මිනිස්සු සමහර මන් දන්නේ සමහර භික්ෂූන් පවා රජිනිය මහා වාසනාවන්ත කියලා තමන්ගේ බණවලට කියනවා. ඒව බණ වශයෙන් දක්වන්න පුළුවන් නෙවෙයි සද්ධර්මයේ නෙමෙයි. මේ වෙලාවේ බකින්හැම් මාලිගාවේ ජීවත් වන රජිනියවත් මේ දුර්ලභ වූ මනුෂ්‍යත්වයට පත් වුණු කෙනෙක් නොවේ තවමත්. එසේනම් ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ මේ උත්තම වූ දුර්ලභ මනුෂ්‍යයා කවුද? මේ උත්තම වූ දුර්ලභ මනුෂ්‍යත්වය අඳුනාගන්නේ කෙසේද? මනුෂ්‍යයන් අතර දුර්ලභ මනුෂ්‍යයෙක් බවට පත්වන්නේ කොහොමද? සහ ඊට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියන කාරණාව ඔබ අප මනුෂ්‍යෙක් වශයෙන් අවබෝධ කළ ගත යුතුමයි. එසේනම් ඔය මොන කතන්දර තිබුණත් තමන් මොන ධනධාන්‍ය මත ජීවත් වුණත් මහා ධනස්කන්ධයක් මැද ජීවත් වුණත් මහා රූපශ්‍රීයකින් යුක්තව ජීවත් වුණත් මහා ධනවත් රාජ්‍යයක ජීවත් වුණත් අදි සුපෝකභෝගී ජීවිතයක් ගත කළත් දුප්පත් ජීවිතයක් ගත කළත් විරූපී ජීවිතයක් ගත කළත් ඒ කාරණා නොව බුදුවරයෙක් මේ තුළින් මතු කරන්නේ වෙනත් සුවිශේෂී කාරණාවක්. දුර්ලභංච මනුස්සත්තං ලැබුවා වූ මේ මනුෂ්‍ය භවය ඔබත් අපත් මේ මොහොතේ භවයක් ලැබලා තියෙනවා සංසාරය තුළ. ඒ භවය සත්ව භවය තුළ ඇති මනුෂ්‍ය භවයක්. සත්ව භවය තුළ ඇති මනුෂ්‍ය භවයක්. අපි අනාගතයේදී යම් දවසක ධම්මගයාව YouTube නාලිකාව හරහා ශ්‍රී සද්ධර්මයේ අරහන්තක අධිරාජ්‍යයක් බඳු ධම්මගයාව YouTube නාලිකාව තුළින් මේ උත්තරීතර වූ කාරණාව සසර සහ භවය ගැන අනුශාසනාවක් විවරණයක් ඔබ වෙත ලබා දෙනවා. එසේනම් අප මේ මොහොතේ මිනිසෙක් වශයෙන් සත්ව සීමාව තුළ මනුෂ්‍ය භවයක් ලබාගෙන ඉන්නවා. ඒ වගේම බල්ලෙක් මේ මොහොතේ ඉන්නව නම් මේ බල්ලා සංසාරය තුළ තිරිසන් භවයක් ලබාගෙන ඉන්නවා. බලු භවයක්, බලු ආත්මයක්. ඒ වගේම ඒ ආකාරයෙන් ඔබට අනිත් භව ගැනත් සරල අර්ථකථනයක් ලබා ගන්න පුළුවන්. එසේනම් මේ ලැබුණු සංසාරය තුළ මේ මනුෂ්‍ය භවය තුළ දුර්ලභ වූ මිනිසෙක් වෙන්නේ කෙසේද? ඔබ මනුස් ලැබුණු මනුෂ්‍යාත්ම භාවය තුළ මේ වන විට ලෝකයේ කෝටි 700කටත් අධික මිනිස්සු ජීවත් වෙනවා. නමුත් මේ කෝටි 700කටත් අධික මිනිසයන් අතර දුර්ලභ වූ මිනිසෙක්ද කියලා ඔබ ගවේෂණය කරලා බලන්න මනුෂ්‍යාත්ම භාවයෙන් නික්මිලා යන්නට කලින්. මේ ආත්ම භාවය ඔබ නිමා කරන්න කලින් ලැබුණු මනුෂ්‍ය භවය, මනුෂ්‍ය කය පොළවට පස් කරන්න හෝ ගින්නට අලු කරන්න කලින් ඔබ ගවේෂණය කරලා බලන තමන් හෝ මම මිනිස්සු අතර උතුම් මිනිසෙක්ද, දුර්ලභ වූ මිනිසෙක්ද බුදුන් වහන්සේගේ මේ මහා අනුශාසනාවට අනුව. එසේනම් යම් කිසි කෙනෙක් දුර්ලභ වූ මිනිසෙක් බවට පත් වෙන්නේ දුර්ලභංච මනුස්සත්තං වශයෙන් උන්වහන්සේ අනුශාසනා කරන්නේ ඒ මිනිසයා ඒකාන්ත වශයෙන් නිරෝගිමත් මිනිසෙක් විය යුතුයි. අංග සම්පූර්ණව මනස සහ කය පිහිටුවාගත් මිනිසෙක් බවට පත් විය යුතුමයි. එය මිනිස්ය භවය තුළ ලැබූ තමන් ලාභයක්, පූර්ව පිනකට අනුව ලබන්නා වූ ස්වභාවයක්. නමුත් එයම ප්‍රමාණවත් නැහැ. අංග සම්පූර්ණ මිනිසෙක් වශයෙන් උත්පත්තිය ලැබලා හොඳට මොලේ වැඩ කරන, හිතන්න පුළුවන් යම් බුද්ධියක් තියෙන මන්ද බුද්ධිකෙක් වුණෝතින්, කෙලතොල්ලෙක් වුණෝතින්, අංගවිකල මිනිසෙක් වුණෝතින්, හීන බුද්ධියක් ඇති මොඩෙක් වුණෝතින්, ලාමකෙක් වුණෝතින් මනුස්සකයක් ලැබුණත් දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගත්තු නැති කෙනෙක්. එසේනම් යම් කිසි කෙනෙක් දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තා වෙන්නේ ඒ මනුෂ්‍ය භවය බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලබා සිටිය යුතුමයි. ඒ වගේම ඒ බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලබා ගත්තා වූ මනුෂ්‍ය භවය අංග සම්පූර්ණ මනුෂ්‍ය භවයක් විය යුතුමයි. කයින් සහ මනසින් නිරෝගිමත් කයක් සහ නිරෝගිමත් මනසක් තිබිය යුතුමයි. ඒ ප්‍රමාණවත් මදි. ඒ වගේම එසේ ලැබුවා වූ මනුෂ්‍ය භවය බුද්ධෝත්පාද කාලයක් තුළ සහ අංග සම්පූර්ණ මනුෂ්‍ය භවය ඒකාන්ත වශයෙන් භවය තුළ
ශ්‍රී සද්ධර්මය මුණ ගැසිය යුතුමයි. බුද්ධ ශාසනයක් මුණ ගැසුණා තුල ඉපදුනා වගේම ඒ මනුෂ්‍ය භවයට ඒ මිනිසත් කමට ඒ මනුෂ්‍ය භවය කාල පරිච්ඡේදය තුලට බුදුවරු දේශනා කරන ශ්‍රී සද්ධර්මයේවත් නිවන් මඟ ආරෂ්ඨාංග මාර්ගයේ මේ ආර්ය ධර්මය මුණ ගැසිය යුතුමයි. යම් කිසි කෙනෙකුට ආර්ය ධර්මයේ මුණ ගැසී ඒ ආර්ය ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාවක් උදා වී ශ්‍රවණය කළා උතුම් වූ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ඇතුළාන්තේ දරා ගැනීමට සිත් පහළ වී සහ දරා ගන්නා වූ ශ්‍රී සද්ධර්මය තුළ තමන්ගේ මනුෂ්‍ය භවයේ හැසිරීමට තමන්ගේ මනුෂ්‍ය භවයේ හැසිරවීමට සහ එසේ හසුරුවමින් උතුම් වූ නිවන් මඟ තුළ මනුෂ්‍ය භවය ගමන් කරවමින් සංසාර ගමන තුළ නිමාවක් සනිටුහන් කරන යම් මිනිසෙක් මේ මොහොතේ ජීවත් වේද අන්නේ මිනිසයා එවැනි යම් මිනිසෙක් අතීතේ ජීවත් වුණාද අන්නේ ඒ මිනිසයා එවැනි යම් මිනිසෙක් අනාගතයේ මිනිස් ලෝකේ පහළ වේද අන්නේ මිනිසයා මිනිස්සු අතර උතුම් දුර්ලභ වූ මිනිසෙක් වශයෙන් බුදුන් වහන්සේ දුර්ලභංච manussත්තං වශයෙන් දේශනා කළා එසේනම් දැන් ඔබට මනාව පැහැදිලි වෙන්නෝ රූපවත් උනාත් ධනවත් උනාත් බුද්ධිමත් උනාත් දුප්පත් උනාත් ඒ කාරණා නෙමේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තා කියලා දේශනා වෙන්නේ දුර්ලභංචු මනුස්සාත්මය මනුස්ස භවය කියලා කියන්නේ යට නෙමේ මහා පිංකම් කළා කියලා එකක් නෙමේ පන්සලක අග්‍රදායකය වුණා කියලා එකක් නෙමේ ඒ වගේම මහා විහෙර විහාර හැදුවා කියලා ඒකත් නෙමේ දුර්ලභංච manussත්තන් වෙන්නේ දුර්ලභ මිනිසෙක් බවට පත් වෙන්නේ අද බොහෝ දෙනෙක් නමට බෞද්ධයෝ උපතින් බෞද්ධයෝ උන්වහන්සේගේ දහම අනුගතව දහමට අනුගතව ජීවත් වන නිවන් මඟ වඩන ආර්ය මාර්ගයට පිළිපන් බෞද්ධයෝ හරියට කලුනික සොයන්න වගේ දුර්ලභයි ශ්‍රී සද්ධර්මයේ නෙමේ අද බොහෝ තැන්වල තියෙන්නේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය වීමත් ඉතා දුර්ලභයි අද මිත්‍යා දෘෂ්ටික දේශනා වැහිවැහැලා මිත්‍යාව සරණ ගිය ඇත්තෝ 99ක් විතර වාසය කරනවා භෞතිකයක් තෘප්තිමත් කරගනිමින් භෞතික ආස්වාදයක් තුළ නිවන ඇතැයි පුහු ලාමක මතවාද එල්බගනිමින් ශාසනය මිත්‍යාව තුළ ගිල්ලවන්න ගිහියන් වගේම පැවිද්දන් යම් යම් පැවිද්දන් විදාකාරු ස්වරූපයෙන් අද මේ සමාජය තුළ ජීවත් වෙනවා අධර්මයට අද බොහෝ දෙනෙක් කලකනවා භෞතික වශයෙන් මිත්‍යා දෘෂ්ටික වූ ධර්මයක් අධර්මයේ පතුරවන්න ලක්ෂ කෝටි ගණන් ගිහිල්ලා ඒ තැන්වල වපුරවනවා ඒ වැපිරීමත් එක්කම ඒ ඇත්තෝ එවැනි ශ්‍රමණයෝ වෙන්න පුළුවන් එවැනි ගිහියෝ වෙන්න පුළුවන් නිර්වුල් වූ ශ්‍රී සද්ධර්මය විනාශ කරමින් යට ගහමින් තමන්ගේ පුද්ගලික මිත්‍යා දෘෂ්ටික දහමක් සමාජගත කරනවා නමුත් විශ්වය සුදුසු වෙලාවේදී සුදුසු උත්තරය ලබා දේවි තවමත් ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඒ උත්තරීතර වූ ගෞතම බුද්ධ ශ්‍රී ධම්මකාය මේ මහා විශ්වයේ ජීවමානයි ඒ උත්තරීතර වූ මහා විශ්ව ශ්‍රී සද්ධර්මය ඒ උත්තම වූ ගෞතම බුද්ධ ශ්‍රී ධම්මකාය ඒකාන්ත වශයෙන් නූතනයක් තුල වහවහා පෙළහර පාවි ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් නැවත වාරයක් බොහෝ දෙනෙක් අන්ධකාරයෙන් එළියට රැගෙනේවි අවිද්‍යාවෙන් ආලෝකයට රැගෙනෙන්නේ ශ්‍රී සදහම් පෙළහර සමත් වේවි මිච්ඡා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට පමුණුවන්න ඒ උත්තම වූ ගෞතම බුද්ධ ශ්‍රී ධම්මකාය පෙළහර මේ නූතන කලියුගයක් තුළ ශක්තිමත් වේවි හේතු වේවි ඒ නිසා මේ දුර්ලභ වූ මහා මනුස්සාත්ම භාවයක් ඔබ ලබා ගත්තා ඒත් මනුෂ්‍යාත්ම භාවය දුර්ලභ වෙන්නේ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීමත් අමාරුයි ඊට වඩා ඉතා අමාරුයි දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න. මිනිසයන් අතර දුර්ලභ වූ මිනිසෙක් වෙන්න ඉතාමත් අමාරුයි බුදුන් වහන්සේගේ දේශනාවට අනුව. එවැනි උතුමෙක් දකින්න ලැබෙන්නේ පූර්ව මහා කුසලයකට. එවැනි උතුමෙක් සමග මොහොතක් හෝ ගත කරන්න ලැබෙන්නේ පූර්ව මහා කුසලයකට. එවැනි උතුමෙක් ඇසුරු කරන්න ලැබෙන්නේ එවැනි උතුමෙක්ගේ ආදර්ශයක් අනුශාසනාවක් අහන්න දකින්න ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙන්නේ පූර්ව මහා කුසලයකට. ජීවිත කාලෙම ඔබට මිනිස්සු හම්බ වුණත් දුර්ලභ වූ මෙවැනි මිනිස්සු හම්බ වෙන්නේ ජීවිතයට එක්කෙනෙක් පමණක් වෙන්නත් පුළුවන්. ඒ වගේම බොහෝ දෙනෙකුට ජීවිතයට එකම එක්කෙනෙක්වත් මෙවැනි දුර්ලභ වූ මනුෂ්‍ය භවයක් මනුෂ්‍යාත්මයක් දකින්න මුණ ගැසෙන්න
කතා කරන්නවත් අවස්ථාවක් නොලැබේවි. ඒ තරමට මෙය දුර්ලභයි. එය හරියට මේ උත්තරීතර වූ දුල්ලබංච මනුස්සත්නම් මිනිස්සය අතර මේ පරම දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයේ ලබා ගැනීම හරියට උපමා කරනවා බුදුන් වහන්සේ කන කැස් වැවෙක් ගිය සිදුරින් අහස දකින මොහොතේ පුරහඳ අහසේ පායලා තියෙනා වගේ මහා දුර්ලභ විරල අවස්ථාවක් තමයි මෙවැනි උත්තම වූ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් තමන්ට කිනම්මෝ වයසක කිනම්මෝ මොහොතක මුණ ගැසීම ඔබට තරුණ කාලෙ වෙන්න පුළුවන් මැදි වයස වෙන්න පුළුවන් මහලු වයස වෙන්න පුළුවන් මැරෙන්න ඔන්න මෙන්න තියලා හරි වෙන්න පුළුවන් මෙවැනි උත්තම වූ දුර්ලභ පරම දුර්ලභ මිනිසෙක් මුණ ගැසුනොතින් ඒ ඔබේ මහා පූර්ව කුසලයකට අනුව මුණ ගැහෙන මහා වාසනාවක්. ඒ මුණ ගැහිමත් සමගම ඔබත් දුර්ලභ වූ මනුස්සාත්ම භාවයක් ඔබට පත් වෙන්න අනුශාසනා ලබාවි. උත්තම වූ ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වී ආර්ය මඟ වඩන්න ආර ධර්මයේ සේවනය කරන ශ්‍රී සද්ධර්මයේ සේවනය කරන සහ නිවන් මඟ තුල පිහිටන ලද සසර ගමන තුල ලබන කෙලවර වෙත තමන්ගේ මනුෂ්‍ය භවය මෙහෙයවන්න ඔබටත් මඟ කියා දේවි. ඒ දුර්ලභ වූ මිනිසයා දැනබ මොහොතක් සිතින් නැවතී කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතයේ එවැනි කෙනෙක් හමු වුණාද. තමන්ට අවුරුදු 20යි 30යි 40යි 50යි 60යි 70යි 80යි නම් මේ කාල පරිච්ඡේදය තුළ දැන් තමන් ජීවන ආයු කාලය තුළ එවැනි උතුමෙක් දුර්ලභ වූ මනුෂ්‍ය භවයක් තමන්ට මුණ ගැසුණාද? ඒ මනුෂ්‍ය භවයක් සමග තමන් කතා කළාද? ඒ අති උත්තරීතර වූ පරම දුර්ලභ මනුෂ්‍ය භවයක සෙවණක් සේවනයක් මොහතකට හෝ ඔබ ලැබුවාද? අනුශාසනාවක් ලැබුවාද? එසේ ලැබුවා නම් ඔබ පරම වාසනාවන්ත තවත් මිනිසෙක් දුර්ලභ වූ මිනිසයන් අතර. ඒ වගේම ඔබත් ඒ උතුම් වූ නිවන් මඟ වඩන්නට එවැනි දුර්ලභ වූ මිනිසයන් ඇසුරු කිරීමේදී සේවනය කිරීමේදී සිත් පහළ කරගන්න. දුර්ලභංශ මිනිසත්තන් කඳ බඩ තියෙන මිනිසෙක් වීම නොව අංග සම්පූර්ණ දේහ සම්පත්තීන් ලබාගත් රූපස්ත්‍රියක් ඇති මිනිසෙක් වීම නොව දුර්ලභ කාරණා. දුර්ලභ කාරණා වෙන්නේ මිනිසෙක් කියලා කියන්නේ අංග සම්පූර්ණ දුර්ලභ මිනිසෙක් කියලා කියන්නේ ජිම්හෙකට ගිහි ළඟපත ඌරෝ වගේ හදාගන්න එකට නෙමෙයි. තමගේ මස් කෑලි ටිකක් උඹ ගන්න එක නෙමෙයි. ඒ වගේම සැලූන් එකකට ගිහිල්ලා නොයෙකුත් රූපලාවන්‍ය උලා ගන්න එක නෙමෙයි. ඒ තුලින් දුර්ලභ වූ කැපිපෙන මිනිසෙක් වීම නෙමෙයි. දුර්ලභංච මනුස්සත්තං හේමා විසවටත් මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයේ පිබඳුන් වහන්සේ අනුශාසනා කළා. ඇය වහවහ මිනිසයන් අතර දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයේ වෙතපත් වෙලා යමා මහ නිවන ස්පර්ශ කළා. සදහට මේ දුර්ලභත්වයෙන් ඵල ප්‍රයෝජන නෙලා ගත්තා. ඒ පරම දුර්ලභත්වයෙන් බොහෝ ඇත්තෝ ඵල ප්‍රයෝජන නෙලා ගත්තා. නමුත් ඊට වඩා මහා පිරිසක් ඒ දුර්ලභත්වය අඳුර ගන්න බැරුව හමුණත් අඳුර ගන්න බැරුව සංසාරයේ තව තවත් දුකෙන් දුකට පත් වෙනවා. සත්ව සීමාව තුල නොඑක් නොඑක් භවනම් වූ සසර ගමන තුල සැරිසරනවා. ඉපදෙමින් මැරෙමින් ජරාවට පත් වෙමින් විඳවමි. එසේනම් මේ පරම දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයේ යනු දුර්ලභංච මනුස්සත්තං යනු ගෞතම බුදුන් වහන්සේගේ ඒ මහා ශ්‍රී සද්ධර්ම අනුශාසනාවට අනුව අංග සම්පූර්ණ මිනිසෙක් වශයෙන් මනුස්ස ලෝකයේ තුල උත්පත්ති ලැබීම ඒ ලැබීමත් සමගම බුද්ධෝත්පාද කාලයේ උත්පත්ති ලැබීම බුද්ධෝත්පාද කාලයේ අංග සම්පූර්ණ මිනිසෙක් වශයෙන් උත්පත්ති ලබා සහ බුදුන් වහන්සේගේ නිවන් මඟ රැකත් ශ්‍රී සද්ධර්මය සේවනය කරන්න ශ්‍රවණය කරන්න අවස්ථාවක් ඉතාමත් දුර්ලභව තමන්ට උදා වීම සහ ශ්‍රවණය කරන්නා වූ ශ්‍රී සද්ධර්මය දරා ගැනීම නිරවුල්ව දරා ගැනීම සහ නිරවුල්ව දරාගත්නා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ හෙවත් නිවන් මඟ තමන්ට ලැබුණා වූ උතුම් වූ මනුෂ්‍ය භාවයේ තුල මනුෂ්‍යත්වයේ තුල පිහිටුවා ගනිමින් සසරින් නික්මෙන වැඩපිළිවෙලකට පත්වෙච්ච යම් උතුමෙක් මේ මොහොතේ මේ මනුස්ස ලෝකේ කොතැනක හෝ ඉන්නවනම් උත්තරද්‍රවය වෙන්න පුළුවන් දක්ෂිණද්‍රවය වෙන්න පුළුවන් ඕනෑම දිශාවක ඉන්නවනම් අන්න ඒ උතුමා මිනිසයන් අතර
දුර්ලභ වූ මිනිස්සෙක්. ඒ දුර්ලභ වූ මිනිස්සයා ඒකාන්ත වශයෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සේවනය කළා. ඒ මනාව තමන්ගේ අතුලාන්තේ පිහිටවාගෙන සසර දුක්ගින්න නිවාගෙන සංසාර ගමන නවත්වාගෙන අනුන්ටත් හමු වෙන හැමෝටමත් ඒ සංසාර ගමන නිමා කරන මඟ අනුශාසනා කරාවි. කතා කරන සෑම මොහොතකම සංසාරෙන් නික්මෙන මඟක් දේශනා කරාවි, අනුශාසනා කරාවි. ඒ දුර්ලභ වූ මිනිසයා ඔබට මුණ ගැසී සේවනය කරන්න කරන්න ඔබටත් සංසාරෙන් නික්මෙන්න සිතුවිලි පහළ වේ. ජාත ජරා ව්‍යාධි මරණයන්ගෙන් නික්මෙන්න ඔබටත් නිරන්තරයෙන් සිතුවිලි පහළ වේ. ඒ පහළ වීමත් සමගම ඔබත් මනුෂ්‍යයන් අතර දුර්ලභ වූ මිනිසෙක් බවට පත් වේ. ඔබත් අන්ධකාරයෙන් ආලෝකයට පත් වෙන උත්තරීතර වූ මිනිසෙක් බවට පත් වේ. ඒ පත් වීමත් සමගම ඔබද ඇබිලෙන දුක් විඳින සංසාරය තුළ නිවි යන උතුම් වූ මිනිසෙක් බවට පත් වේ. නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කළ උත්තරීතර වූ මිනිසෙක් බවට පත් වේ. ඒ ප්‍රත්‍යක්ෂ කිරීමත් සමගම ඔබද નિરાයාසයෙන්ම මිනිස්සු අතර ඉපදුණු මිනිස්සු අතර මැරුණු මිනිස්සු අතර ඉපදෙන්න ඉන්න මිනිස්සු අතර දුර්ලභංච manussත්තං දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයකට හිමිකම් කියෝ සහ ඒ හිමිකම් කීමත් සමගම ඉන් නැතිවන්නා වූ ප්‍රතිඵලය භුක්ති විඳි සහ සසරෙන් නික්මුණු නිවන් සුවයට පත් වුණා වූ උතුම් දුර්ලභ මිනිසෙක් බවට පත් වී සංසාරයෙන් සදහටම නික්ම යාවි. එසේනම් එයයි දුර්ලභංච manussත්තං වශයෙන් ගෞතම බුදුන් වහන්සේ මේ මුළු මහත් ලෝකයාට අනුශාසනා කළේ. මුළු මහත් ලෝකයාට අනුශාසනා කරමින් දේශනා කළේ ඒ මහා බුද්ධ සිංහනාදයෙන් යුක්තව දේශනා කළේ දුර්ලභංච manussත්තං. ඒ මනුෂ්‍යාත්ම භාවය දුර්ලභ වෙන්නේ බුද්ධ ශාසනයක් නැවත වාරයක් මානුශාසනා කරන බුද්ධ ශාසනයක් තුළ අංග සම්පූර්ණ මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබීම. අංග සම්පූර්ණයි කියලා කියන්නේ කුසලයෙන් සන්නද්ධ වෙලා ඉන්න ඕන. පින සහ කුසලයෙන් සන්නද්ධ උතුමෙක් වෙන්න ඕන. එසේ වීමත් සමගම ශ්‍රී සද්ධර්මය තමන්ට මුණ ගැසෙන්න ඕන. මේ පරම දුර්ලභ කාරණාවක්. ලේසියෙන් ශ්‍රී සද්ධර්මය සොයා ගන්න වෙන්නේ. එසේ ලැබුණු ශ්‍රී සද්ධර්මයේ සේවනය කරන සිතුවිලි පහළ වෙන්න ඕන. එය දරා ගන්න කැමැත්තක් ඇති වෙන්න ඕන. නිවන් මඟ වඩා නිවන් මගේ තුල තමන්ගේ සංසාර ගමන නිවන් නිමා කරන්න වීරය ඇති වෙන්නත් ඕන. අන්නේසේ ඇති වුණු කෙනා ඒ ස්වභාවයන්ට පත් වුණු කෙනා දුර්ලභ වූ මිනිසෙක් වශයෙන් බුදුන් වහන්සේ අනුශාසනා කළා. ඔබටත් ඒ උත්තම වූ මහා දුර්ලභ මනුෂ්‍යත්වයට පත් වෙන්න මේ උතුම් වූ ශ්‍රී සදහම් දේශනා ධම්මගයාව දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සැමට දුර්ලභංච manussත්තං. ඒ උතුම් වූ දුර්ලභ මනුෂ්‍යත්වය තුල තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න සියල්ල හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.